මේ දවස්වල කරන වීඩියෝ බොහොම අඩුපාඩු ඇතුව තමයි කරන්නේ. මට පුරුදු බඩු නැහැ. ලස්සන පිංගහක් නැහැ. ඉතින් ඒ වුණත් මේ රටට ආවම මට හිතුණා මේ වගේ දේවල් ඔයගලන්ට පෙන්වන්න ඕනේ කියලා. ඒකෙන්ද තමයි මම මේ විදිහට කරන්නේ. ඉතින් අඩුපාඩුවක් තියෙනවා නම් සමා වෙන්න ඕනේ. ඇත්තටම මොනවද සැමන් කියන්නේ? ලංකාවේ අපි සැමන් කියන්නේ නියම සැමන් වලටද? සැමන් කියලා මාළු జాතියක් තියෙනවා මෙන්න මේ වගේ. ඉතින් මම අද නත්තල් මේසෙට ගාලික් බටර් සෝස් එකත් එක්ක මේ සැමන් මාළු එක හදන්නේ කොහොමද කියලා තමයි කියලා දෙන්න යන්නේ. අපේ රසට මේක ගොඩක් අය මෙහෙම අරගත්තම අර කිරි දාලා මාළු යන්නේ ඒ වගේ තුයලා කනවා. ඉතින් ගොඩක් අය කියලා තුමනේ එහෙමත් කනවා කියලා. නමුත් අපි ඉතින් මේ වගේ මාළු එකක් ගත්තොත් එහෙම හදන්න අපි දන්නවනේ. ඉතින් අපි අද බලමු මේක මේ විදිහට හදන්නේ කොහොමද කියලා. මේක නිකන් වෙස්ටර්න් විදියට. ඉතින් එහෙනම් මම ඔයගලන්ට ළඟට පෙන්නන්න විශේෂයෙන් අපේ ලංකාවේ ඉන්න අයට මොනවද සැමන් කියන්නේ කියලා. මේක තමයි සැමන් එක. මේ ගහලා තියනනේ නෝර්වේ කියලා. මේක නෝර්වීජියන් සැමන් එක. අපි මේක ඇරලා බලමු. මෙන්න මේ වගේ තමයි මේ ෆිලේ එක තියෙන්නේ. මේ මාළුවගේ පිටපැත්ත මේ වගේ. මම මේක සෝදලා පොඩ්ඩක් අපි සීසන් කරගන්න ඕනේ. සෝදලා හොඳට මේක වතුර ගතිය අයින් කරලා මේකේ oven එකේ දානවා නම් 22 minutes කියලා ගහලා තියෙනවා මෙතන. මම pan fry කරන්න යන්නේ. ඔයගලන්ට oven එකේ දානවා නම් ඒ වගේ මිනිත්තු 22ක් තියාගත්තම ඇති. ඊට පස්සේ පොඩ්ඩක් අපි ලුණුයි ගම්මිරිසයි දාලා ගම්මිරිස් දාලා season වෙන්න තියෙනෝනේ. මේකට ඕන කරන්නේ මේ වගේ මාළු ටිකක්. ඊට පස්සේ සුදු ලුණු බික් 3ක් විතර මම හීනියට කපාගෙන තියෙනවා. ඒක ඊළඟට ලුණු ගම්මිරිස් ලෙමන් හරි දෙහි හරි මගේ ළඟ දෙහි තියෙනවා. බටර් ටිකක් වැඩිපුර ඕනේ. නිකන් 75 80 grams වගේ බටර් ටිකක් ඕනේ. ඒව තමයි ඕනේ. ඊට පස්සේ පාස්ලි. අපි පාස්ලි ටිකක් කපා ගමු. පොඩ්ඩක් සෝදලා අපි කපලා තියාගමු එකක් දාන්න. බටරි ඔලිව් ඔයිලි දාලා පොඩ්ඩක් අපි මේ මාළු එක පොඩ්ඩක් pan fry කරගන්න ඕනේ. ගොඩක් වෙලා යන්නේ oven එකේ මිනිත්තු 22ක් වුණාට pan එකේ එච්චර වෙලාවක් යන්නේ නැහැ. සැමන් එකේ මේ පැත්ත අපි දානවා ඉස්සර වෙලා. මේකට තව බටර් ටිකක් අපි දාමු. මේක බටර් වලින්නේ මේ වෙන්නේ. ඉතින් ඔයගලන්ට මෙන්න මේ වගේ බාගෙට තැඹුණාම කැමති නම් මේ විදිහට පා ගන්නත් පුළුවන්. දැන් අපි ඊට පස්සේ කරන්නේ අපි garlic ටික දානවා. දැන් හරි ෆිලිප් ඔෆ් කරමු. ලෙමන් ජූස්, ලයිම් ජූස් කැමති එක දාගන්න පුළුවන්. ඊට පස්සේ අපි පාස්ලි දානවා. ඊට පස්සේ අපේ මේ බටර් සෝස් එක ඉතින් garlic and butter හරි සුවඳයි. ලස්සන ඩෙකොරේට් කරලා මේසෙට තියන්න පුළුවන්. දැන් පිට රට ඉන්න ඔයාලටත් පුළුවන්. දැන් පිට රට ඉන්න අයට පුළුවන් මේ විදියට garlic butter sauce එකත් එක්ක මේ salmon හදන්න. දැන් මේක සර්ව් කරනකොට ඔයගලන්ට එක එක විදිවලට සර්ව් කරන්න පුළුවන්. දැන් mashed potato වගේ හැදුවොත් mashed potato පිඟානට දාලා ඒක උඩට මෙම salmon කෑල්ල තියලා එහෙම සර්ව් කරන්නත් පුළුවන්. තමන් කැමති විදියට දැන් මෙච්චර ලොකු වැඩි නම් කෑල්ලක් එකකින් භාගයක් වගේ ඒ වගේ සර්ව් කරගන්න පුළුවන්. දැන් ඉතින් අපි කවුරුත් දැනගත්ත සැමන් කියන්නේ මොකක්ද කියලා. අපි ලංකාවේ අපි සැමන් කියන්නේ සැමන් නියම සැමන් නෙමෙයි, ඇත්ත සැමන් වලට නෙවෙයි සැමන් කියලා කියන්නේ. ඉතින් එහෙනම් දැන් මාළු ගත්තම අපි හැමදාම හොදි හදලා කන හින්දා මං හිතන්නේ වෙනසකටත් එක්ක මේ වගේ දෙයක් බබාලට එහෙම දෙනකොට උනත් මේ වගේ සිම්පල් විදියට හදලා දුන්නොත් ඒකලන් කැමති වෙයි. මෙහෙම කන්න කැමති නැත්තම් සාමාන්‍යයෙන් පොල් කිරි දාලා අපි මාළු කිරි හොද්දක් හදන්නේ. ඒ වගේ මිරිස් කුඩු චුට්ටක් දාලා එහෙම හදන්නත් පුළුවන්. එහෙනම් මේ වගේම ප්‍රයෝජනවත් වීඩියෝ එකකින් අපි ආයෙත් හම්බ වෙමු. මං අනව